Welcome to my YouTube channel. කොහොමද ආලට? ඉතින් අද වීඩියෝ එක ඔයගොල්ලෝ මගෙන් අහලා තිබ්බා මම පාවිච්චි කරන ඔක්කොම ස්කින් කෙයාස් ඔයගොල්ලෝ එක්ක ෂෙයා කරගන්න කියලා. මගේ මූණට, මගේ ඇඟට, වගේ මගේ හොඳට. ඉතින් මම හිතුවා ගොඩ දෙනෙක් රික්වෙස්ට් කරලා තිබ්බ හින්දා ඉක්මනින් වීඩියෝ එකක් ගේන්න ඕනි කියලා මම පාවිච්චි කරන ස්කින් කෙයා ගැන. ඒ වගේම කියන්න ඕනි මේ ප්‍රොඩක්ට් ඔක්කොම මම එකම දවසේදී පාවිච්චි කරන්නේ. ඒ අවස්ථාවන් වලදී තමයි පාවිච්චි කරන්නේ. ඔයගොල්ලෝ දන්නවා කොහොමද මේ ප්‍රොඩක්ට් පාවිච්චි කරන්න කියලා. මොකද මම වීඩියෝ ඔයගලන්ට කරලා තියෙනවා ගැන. අනිත් ඒ තමයි එකටම කියන්න ඕනි. දැන් මේවා පෙන්වුවට පස්සේ සමහර අය කියන්නේ මෙයා මෙච්චර ප්‍රොඩක්ට් ගන්නවද, ඔයා මෙච්චර ගැටියක් ගන්නවද, මෙහෙමයි මෙහෙමයි කියලා. ඉතින් මම හිතනවා පුළුවන් කාලේ දෙවල් යූස් කරන්න ඕන. නැත්නම් ඊට පස්සේ ඉතින් වයසට ගිහිල්ලා අනේ මෙහෙමයි එක එකින් හිතලා වැඩක් නැහැනේ. ඒක නිසා මට පුළුවන් කාලේ මම ප්‍රොඩක්ට් යූස් කරනවා. ඒක මගේ කැමැත්ත. ඉතින් ඒක නිසා සහ මම මේ ප්‍රොඩක්ට් ඔයගොල්ලන්ට ගන්න කියන්නේ මේ කියන්නේ ඔයගොල්ලෝ ඉල්ලපු නිසා මම පාවිච්චි කරන ඔක්කොම ප්‍රොඩක්ට් එක වීඩියෝකින් පෙන්වන එක තමයි මම කරන්නේ. කොහොම හරි channel එක subscribe කරන්න අපිට කරන්න එපා. සාදිකට මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් අපි මේ වීඩියෝ එකට හරි එකට මම කියන්නම් මම මූණ පිරිසිදු කරගන්න පාවිච්චි කරන දේවල්. ඉතින් මම යූස් කරන්නේ කැන්ඩිලා සබන් එක. ඒකෙන් මම review videos දෙකක් තුනක් වගේ ඔයගොල්ලොත් එක්ක share කරගත්තා. මේ කඩේ click කරලා ඔයගොල්ලන්ට පුළුවන් යන්න මේ වීඩියෝ එක බලන්න. ඒකේ මම ඔක්කොම details ඔයගොල්ලොත් එක්ක share කරගෙන තියෙනවා. ඉතින් soap එක නම් මට දැන් පෙන්වන්න ටිකක් අමාරුයි. මොකද දැන් මම wash දැම්ම නිසා ඒක දිය වෙලා තියෙන්නේ. ඒක නිසා මම පෙන්වන්න මෙන්න මේ විදිහට තමයි එන්නේ. ඉතින් මේක තමයි මම පාවිච්චි කරන්නේ දැන් ලොකු කාලයක ඉඳලා මගේ ෆේස් එක ක්ලීන් කරගන්න. ඒ වගේ මගේ මුල් කැඩෙන දෙකට පාවිච්චි කරනවා මෙන්න මේ Nature Seed brand එකේ ඉන්න papaya face wash එක. මේක ඇත්තටම මම soap එක පාවිච්චි කරන්න කලින් ඉඳලාම පාවිච්චි කරා. මේකත් පාවිච්චි කරනවා. ගොඩක් වෙලාවට මෙහෙ ඒ කියන්නේ යුනිවර්සිටි යන ආවම තමයි මට මේකත් පාවිච්චි වෙන්නේ. ඉතින් ඒ ටයිම්ස් වලදී මගේ රූටින් එක අනුව මම මේක papaya face wash එක Nature Seed brand එකේ. ඊළඟට මම මූණ පිරිසිදු කරගන්න තවත් පාවිච්චි කරනවා මෙන්න මේ Vivia face wash එක. මම මේ කලින් දාපු වීඩියෝ එකෙන් මම අලුතින්ම ගත්ත ස්කින් කෙයා පෙන්වන්නේ. ඒකේ ඔබ ලක්ිනදී මම මේක අරගෙන තියෙනවා. ඉතින් මේක ඇත්තටම මම පාවිච්චි කරන්නේ මම යුනිවර්සිටි ඉඳලා ආවහම ෆේස් එක ටික වෙලාවක් ඉඳලා මම වොෂ් කරනවා. එතකොට මේක තමයි පාවිච්චි කරන්නේ. මොකද ස්කින් එකේ තියෙන ඩල් ගතිය, ඩාර්ක් කලර් එක හැමදේම නැති කරලා හොඳ ඉන්ස්ටා ග්ලෝ එකක් ගන්න මේකෙන් පුළුවන්. හරි ඔය ටික තමයි ෆේස් වොෂ් විදිහට පාවිච්චි කරන්නේ. මම ෆේස් එක ක්ලෙන්ස් කරගන්න ක්ලෙන්සර්ස් දෙකක් පාවිච්චි කරනවා. එකක් තමයි මෙන්න මේක. මේ ඇවිල්ලා Nature Secret brand එකේ ඉන්නේ ඩීප් ක්ලෙන්සර් එක. මේ ඇවිල්ලා ඩීප් ක්ලෙන්සින් මිල්ක් එක කියුකම්බර්. ඉතින් මේක තමයි මම ක්ලීන් අප් වලදී එවගින්ම ෆේෂල් වලදී පාවිච්චි කරන්නේ. මොකද ක්ලීන් අප් එකේදී හොඳ ක්‍රීම් බේස් එකක් ඕනේ. ඉතින් ඒක නිසා මේක මම පාවිච්චි කරනවා මගේ ෆේස් එක හොඳට ක්ලෙන්ස් කරගන්න. ඊළඟට මම පාවිච්චි කරන වෝටර් ක්ලෙන්සර් එක ඒක ඔයගොල්ලෝ දන්නවා. ඒක හන්දේ ඉවරයි. මොකද මෙහා මම මට මේක පාවිච්චි වෙන නිසා තව ටිකයි දෙන්නේ. ඒක ඉතින් මෙයා විලා ස්කින් ඔයිල් බ්‍රෑන්ඩ් එකේ ඉන්න ස්කින් මයිඩින් ක්ලෙන්ස් එක. ඉතින් මේක මාර්ම හොඳයි, ටෝන් එකක් වගේ. ඉතින් හොඳට ෆේස් එක ක්ලීන් වෙනවා, හොඳට ෆේස් එකේ තියෙන ඩල්නස් ගතිය නැති කරලා හොඳ ෆෙයා ස්කින් එකක් ගන්න පුළුවන් මේකේ. ඉතින් මේක ගැනත් මම රිවියු වීඩියෝ එකක් ඔයගොල්ලන්ට කරලා තියෙනවා. ඉතින් අර ක්ලෙන්ස් එකට අමතරව මෙන්න මේ ක්ලෙන්ස් එකක් මම පාවිච්චි කරනවා. හරි ඔය ටික තමයි ඇත්තටම ෆේස් එක මම ක්ලීන් කරගන්න පාවිච්චි කරන දේවල්. ඊළඟට මම කියනවා මම ෆේස් එකට ඇප්ලයි කරන දේවල්. ඉතින් මම සුපුරුදු විදිහට පාවිච්චි කරනවා මගේ ටෝන් එක. ඉතින් ටෝන් එකේ තව තියෙන්නේ චුට්ටම චුට්ටයි ටෝන් එකක් ගන්න ඕනේ. මේ ඇවිල්ලා ෆොරේ බ්‍රෑන්ඩ් එකේ ඉන කොහොඹ කහ ස්කින් ටෝන් එක. මේක ගොඩාක් හොඳයි. මම කාලෙක ඉඳලා දැන් එක දිගට පාවිච්චි කරනවා මෙන්න මේ ටෝන් එක. ඉතින් මේක මම ඩේ ඇන්ඩ් නයිට් මම ෆේස් එක මම කැන්ඩිලා සබන් එකේ පාවිච්චි කරාත් එතකොට ෆේස් වොෂ් එකක් දැම්මා ක්ලෙන්ස් කරාත් ඕන වෙලාවක මම ෆේස් එක ක්ලීන් කරන හැම වෙලාවකම මම මේ ටෝන් එක පාවිච්චි කරනවා. ෆේස් එකට ඉතින් මම පාවිච්චි කරන ඩේ ක්‍රීම් එක ඔයගොල්ලෝ දන්නවා මෙන්න මේක. මෙයවිලා සීක්‍රට් ෆෙයානස් ඩේ ක්‍රීම් එක. මේක ගැනත් මම රිවියු කරලා තියෙනවා ඔයගොල්ලෝ බලන්න මෙන්න මේ කාඩ් එක ක්ලික් කරලා. මේ තියෙන්නේ මේක. ඉතින් මේක අලුතෙන් ගත්තේ මොකද මම කලින් පාවිච්චි කරපු එක ඉවරයි. ඊට පස්සේ මම අලුත් එක දැන් පාවිච්චි කරන්න ගත්තා. ඔක තමයි මම මෝර්නින් ඉවිනින් රුටින් එකේදී පාවිච්චි කරන ඩේ ක්‍රීම් එක. මම මොනවාද නයිට් ටයිම් එකට මගේ ස්කින් එකට පාවිච්චි කරන්න කියලා. නයිට් ටයිම් එකට සුපුරුදු විදිහට ෆේස් එක ක්ලීන් කරලා ඊට පස්සේ ටෝන කරනවා.
තෝරන කලි වල වෙලා සනෝදඩ යන නයිට් ක්‍රීම් එක ඇප්ලයි කරනවා. ඉතින් මේ තියෙන සනෝදඩ යන නයිට් ක්‍රීම් එක ඉතින් මේක මම දැන් ලොකු කාලෙක ඉඳලා පාවිච්චි කරන ක්‍රීම් එකක්. මට හොඳ රිසල්ට් තියෙන එකක්. ඒක නම් මම මෙච්චර කාලෙක දිගට මේක යූස් කරන්නේ. ඉතින් මේක තමයි මම රෑට ඇප්ලයි කරන්නේ සනෝදඩ යන නයිට් ක්‍රීම් එක. මේ කාඩ් එක ක්ලික් කරලා ඔබට පුළුවන් මේක ඇන්ත් කරපො රිවිව් වීඩියෝ එකමයි ඔබල දැන් බලයි මම මූණ ස්ක්‍රබ් කරන්න කොහොමද කියලා. ඉතින් මම මූණ ස්ක්‍රබ් කරන්නේ ගෙදරදිම හදාගෙන සීනි තේ කුඩු නැත්තම් කෝපි වගේ දේවල් දාලා ගෙදරම තියෙන ඉන්ග්‍රීඩියන්ට් එකතු කරලා දාලා තමයි මම මූණේ වගේම ඇඟ දෙකම ස්ක්‍රබ් කරන්නේ. ස්ක්‍රබ් වීඩියෝ එක මෙන්න මෙතන තියෙනවා ඔබලට පුළුවන් බලන්න. ඉතින් මූණට ඇඟට දෙකටම මම අඩු වැඩි වශයෙන් හදාගෙන තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ප්‍රඩක්ට් එකනේ මම කිසිම බ්‍රෑන්ඩ් එකකින් ප්‍රඩක්ට් එකක් අරගෙන මම පාවිච්චි කරන්නේ නැහැ. ගෙදරම තමයි මම මගේ ස්ක්‍රබ් හදලා මූණටයි ඇඟටයි දෙකටම පාවිච්චි කරන්නේ. ඊළඟ දේ තමයි මම ඔයාලට පෙන්නන්නම්. දැන් මම ඇඟට පාවිච්චි කරනවා. ඉතින් ඇඟටත් මම ගෙදරම තමයි ස්ක්‍රබ් එක හදලා පාවිච්චි කරන්නේ. ඊළඟට ඇඟට පාවිච්චි කරන බොඩි ලෝෂන්. බොඩි ලෝෂන් මම දෙකක් පාවිච්චි කරනවා. එකක් තමයි ෆොරේ වෙනිවල් බොඩි ලෝෂන් එක. අනික තමයි රීබෝන් බොඩි ලෝෂන් එක. ෆොරේ වෙනිවල් එකෙන් මෙහි තියෙනවා ඇත්තටම ඉතින් මේ හැම එකම මේක නම් එකක් තියෙනවා මේ හැම එකම භාග භාග තියෙනවා මොකද මම ගෙදර ඉඳලා බොඩි මටදී බොඩි මුදලා ගෙදරට ආදී ඇත්තටම ස්කින් කියා උස්සගෙන යන්න කැමති නැහැ මොකද ඔක්කොම දාගෙන යද්දී ඇත්තටම මේවා දාගෙන ඉන්න බෑ බරක් වැඩි ඒක නිසා කොහමරි ඉතින් මම විටින් විට මේවා ඇත්තටම කලින් ගත්තේවා ගෙදරදී පාවිච්චි කරාන ඔයගොල්ලෝ දන්නවා ඇති දැන් අලුත් පැකේජින් එකේ ඉන්නේ ඒගොල්ලන්ගේ වයිට් කලර් බොටල් එක නේ ඉතින් ඒක තමයි ගෙදරදී පාවිච්චි කරන්නේ මේ කලින් ගත්ත ස්කින් කියා ප්‍රොඩක්ට් ඉතින් මේවා තමයි මෙහි අපවම් පාවිච්චි වෙන්නේ හැබැයි මේ දවස්වල නම් මම ඩේ ටයිම් නයිට් ටයිම් දෙකේම කිසිම බොඩි ලෝෂන් එකක් ඇප්ලයි කරන්නේ නැහැ මොකද ඔයගොල්ලෝ දන්නවා මේ දවස දින රස්නේ ඉතින් මිහින් තලයේ මේ දවස්වල ඉන්න බෑ මිහින් තලයේ ඉන්නයි දන්නව ඇති දැනුත් මගේ මූණේ දාඩිය ගොඩයි ඉතින් පුතුම අමාරු මිහින් මේ දවස්වල ඒ තරම්ම රස්නේ ඒක නිසා ඇත්තටම මේ දවස්වල මම ඇඟට ඩේ ටයිම් නයිට් ටයිම් බොඩි ලෝෂන් ඇප්ලයි කරන්නේ ඇලෝජල් විතරයි ඇප්ලයි කරන්නේ ඊළඟ මම පාවිච්චි කරනවා රීබෝන් බොඩි ලෝෂන් එක ඉතින් රීබෝන් බොඩි ලෝෂන් එක දැන් මල් ළඟ නැහැ. හේතුව තමයි මම පොම්හි රස්නේ හොඳටම ඉතින් ඇත්තටම මේක ඔයිල් ගතියක් තියෙන නිසා කොහොමත් ඒක ගාගෙන ඉන්න බෑ. හරි අමාරුයි. ඒක නිසා මම ඒක අරගෙන ආවෙ නැහැ. ඒක ගෙදර. මම රිවිව් වීඩියෝ කරා. ඉතින් මේ දවස්වල මම ඇඟට නයිට් ටයිම් එකට පාවිච්චි කරන්නේ මෙන්න මේක. මගේ ඇලෝවෙරා ජෙල් එක. ඉතින් මේක ඇත්තටම මූණටත් පාවිච්චි කරනවා ඇඟටත් පාවිච්චි කරනවා. මොකද මේ දවස්වල රස්නේත් එක්ක ඇත්තටම මේක මාරම වටිනවා. ස්කින් එකට මාර ෆ්‍රෙෂ් කූල් අර ඩල් ගතියෙම නැති කරන්න මේක මාරම හොඳයි. මොකද බොඩි ලෝෂන් ගාගෙන මේ දවස්වල ඉන්න බෑ. මම දාන පැක් වර්ග මූණට මම පාවිච්චි කරන ලාක්‍රේස් සැක්ටන් ෆේස් මාස්ක් එක මූණට ඇඟට දෙකටම. ඉතින් ඒකත් මල් ළඟ නැහැ. ඒකට හේතුවත් මම කියන්නම්. ඉතින් මම ඇත්තට මේක පාවිච්චි කරන මාර මාසයි ස්කින් එකට මාරම කල එකක් එනවා ලාක්‍රේස් සැක්ටන් මාස්ක් එකේ. මෙතන මම දාන ඔබන ෆොටෝ එකක්. මේක මම පාවිච්චි කරන විදිය සමගින් රිවිව් වීඩියෝ එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා. මේ ගෙනාවේ නැති හේතුව ඔයගොල්ලෝ දන්නවා ලාපේෂ් බ්‍රෑන්ඩ් එකේ පොඩි පැකේජින් නෙමෙයි එන්නේ ඒගොල්ලොන්ගේ ග්‍රෑම් 500 සහ ඊට වැඩි ප්‍රමාණවල වලින් තමයි එන්නේ. ඉතින් පැක් එක ග්‍රෑම් 500කට වඩා තියෙනවා 575ක් තියෙනවා සැෆ්රන් මාස්ක් එකේ. ඉතින් මට ඒක උස්සගෙන එන්න විදිහක් නැහැ මොකද මම එක්සෑම් එකට ආපු නිසා මගේ පොත් එතකොට ලැබ් එහෙම ඔක්කොම අරගෙන ආපු නිසා ඇත්තටම ඒකත් දාගෙන මට උස්සගෙන කරගෙන ඉන්න බෑ. ඒක නිසා ඇත්තටම මම කොහොමද ගෙදර යන නිසා මම පැක් එක දාලා ආවා. ඉතින් මම පැක් එකට ගොඩක් කැමතියි. හැබැයි මට ඒක ගේන විදිහක් තිබෙන්නේ නැහැ. එහෙම වුණොත් බෑග් එක ගොඩක් බරයි. ඉතින් ඒක නිසා බස් වල අරන් යන්න කරන්න අමාරු නිසා මම අරගෙන ආවා. ඉතින් මේ ආවා මිදින් මට පාවිච්චි වෙන පැක් එක තාමනේ මේක. ඒකේ චුට්ටයි තියෙන මොකද මම මෙහාට පස්සේ පාවිච්චි කරා. මෙයා වීලා මිනිමල් මිනිමල් ගැට කුඩු ඔබන්ට ආයුර්වේද කඩවලින් ගන්න පුළුවන් මූණට ඇඟට දෙකට මේවා පාවිච්චි කරන්න පුළුවන් ස්කින් එකට මාරම හොඳයි බ්ලීචින් ඉෆෙක්ට් වගේ තියෙන අයටත් මේවා පාවිච්චි කරන්න පුළුවන් අතට මම තව පාවිච්චි කරනවා මෙන්න මේක ඇවිල් ආ ජෙනට් බ්‍රෑන්ඩ් එකේන ඔරෙන්ජ් සී එක්ස්ට්‍රා මයිල් බ්ලීචින් ක්‍රීම් එක මේක ගැනත් මම වීඩියෝස් දෙකක් කරා මේක ඇඟට පාවිච්චි කරන්න මම මූණට පාවිච්චි කරන්න මේක මොකද මේක ඔයි නිසා ඉතින් මේක ඇඟට පාවිච්චි කරද්දි මාරම හොඳයි සන් ටෑන් වලට එහෙම. ඉතින් මේක නම් ඇත්තටම දැන් මගේ තුන්වෙනි එක. මාරම සුවඳයි. ඉතින් මේකත් මම පාවිච්චි කරනවා. ඉතින් මේ හැමදේම පාවිච්චි වෙන්නේ ගොඩාක් මේ රස්නේත් එක්ක ස්කින් එක ඩල් වෙන්න බලනවා. එතකොට තමයි මේක මම පාවිච්චි කරන්නේ. හරි. ඔය ටික තමයි මම මගේ මූණට ඇඟට පාවිච්චි කරන ස්කින් කෑප් ප්‍රොඩක්ට්. මම මෙන්න මේක
මෙන්න මේ ෆොරව එකේ එන බොඩි වොෂ් එක පාවිච්චි කරනවා මේ ඇවිල්ලා හිබිස්කස් බොඩි වොෂ් එක. ඉතින් මේකත් ඇත්තටම පාවිච්චි කරනවා කැන්ඩිලා සබන් එකත් එක්කම. ඒක පාවිච්චි නොකරන දවසට මේක තමයි පාවිච්චි කරන්නේ. මෙන්න මේක. ඔන්න ඕ තමයි මමගේ මූණට ඇඟට පාවිච්චි කරන ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්. ඒකමයි යූස් කරන ලිප් බාම් එක. ඔයගොල්ලෝ දන්නවා ජෙනට් එකේ එන මෙන්න මේ ස්ට්‍රෝබෙරි ලිප් බාම් එක තමයි ලිප් වලට යූස් කරන්න තමයි මගේ ස්කින් එකට ඒ වගේම හෙයා එකට දෙකටම මෙන්න මේක. මේ ඇවිල්ලා මේ විටමින් සී සිරම් බොටල් එකකට දිවට මේ තියෙන සිසම් ඔයින් නැත් අපි කියන්නේ තල තෙල්. ඉතින් මේකේ ඔබන්න පේන ඇති භාගයක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මේක මූණ මසාජ් කරන්න පාවිච්චි කරන ස්කින් බ්‍රයිටනින් වලට සාමගි හෙයා එකට මම පාවිච්චි කරන්නේ මෙන්න මේ තල තෙල් එක. මොකද මේකේ සිරම් එකක් විදිහට එකෙන් තියදි මේකේ ගන්න ලේසි සහ එයාගෙටම ඇප්ලයි කරන්න ලේසි. මෙන්න මේ වගේ. මේකත් මම්මලී මූණටයි ඇඟට ඒ වගේම කොණ්ඩෙට පම්චි කරනවා. තලපිට මේ තියෙන මගේ ඩියෝඩ්‍රන්ට් එක මේක ඔයගොල්ලෝ දන්නවා. මේක මාරම සුවඳයි සහ මේක ඇප්ලයි කරාට පස්සේ ගොඩක් වෙලා මේකේ සුවඳ තියෙනවා. දඩිය දාන්නේ නැහැ මේකට මාරම හොඳයි. මේ ඇවිල්ලා ජෙනට් බ්‍රෑන්ඩ් එකේ එන ඩියෝඩ්‍රන්ට් එක. මේ දවස්වල මම විටමින් සී ගන්නවා පහ. මොකද මේ අවුවත් එක්ක ස්කින් එක ආරක්ෂා වෙන්න ඇත්තටම විටමින් සී ගන්න එක මාරම හොඳයි. ඉතින් මම විටමින් සී මේ දවස්වල පාවිච්චි කරනවා. මම පාවිච්චි කරන්නේ මෙන්න මේ ෂෝන් සී විටමින් සී ටැබ්ලට් එක. මේ ගිරත් මම රිව් කරලා දෙනවා ඔයගොල්ලන්ට. හරි. ඔය ටික තමයි පාවිච්චි කරන්නේ. හෙයා එකට මම තල තෙල් පාවිච්චි කරනවා. ඒ වගේම නැචරල් ඇලෝවෙරා තමයි පාවිච්චි කරන්නේ. ඉතින් නැචරල් ඇලෝවෙරා මේ දවස්වල නැහැ. ඉතින් ඉස්සම ජෙල් එක තමයි ගොඩක් කාලෙට මට පාවිච්චි වෙන්නේ. මේක නම් ඇත්තටම මට ට්‍රීට්මන්ට් එකක් විදිහට පාවිච්චි කරන්න ටයිම් තිබ්බේ නැහැ. ඉතින් ගොඩක් කාලෙට යාක නීට් කරගන්න මම මේක පාවිච්චි කරනවා මේ දවස්වල. මගේ ෂැම්පු එකයි කන්ඩිෂනර් එකයි. ෂැම්පු එක කන්ඩිෂනර් එක මෙයා විලා සන්සිල්ක් බ්‍රෑන්ඩ් එකේන බ්ලැක් ෂයින් ෂැම්පු එක සහ කන්ඩිෂනර් එක. මගේ හෙයා එකට මේ දෙක විතරයි මැච් වෙන්නේ. වෙන කිසිම එකක් මැච් වෙන්නේ නැහැ. මේ දෙකෙන් මට බෙස්ට් රිසල්ට් තියෙන ස්කින් එක හෙයා එක ෂයින් විදිහට තියාගන්න සහ මේ හැම දෙයකට මේ දෙක බෙස්ට් මට. ඊළඟට හෙයා එකට මම පාවිච්චි කරන මෙන්න මේ හෙයා මාස්ක් එක. මේ අවින කෝබ්‍ර බ්‍රෑන්ඩ් එකේ එන රෙඩ් හෙනා එකක්. ඉතින් මේක ඇත්තටම මාරම හොඳයි. මම වදමල් යුෂත් එක්ක බීට්‍රූට් යුෂත් එක්ක දාලා මේක පාවිච්චි කරන්නේ. සහ මේක මම පාවිච්චි කරන්නේ මගේ කොණ්ඩෙට කියන්නේ අවුව ටීම් ගියාට පස්සේ කොණ්ඩේට රතු පාටක් එන්න මෙරුන් කල එකක් එන්න වගේ තමයි මම පාවිච්චි කරන්නේ. ඉතින් ඔයා කැමති නැත්තම් ඔයාගේ කොණ්ඩේ ඒ විදිහට කලර් වෙනවට ඔයා මේක පාවිච්චි කරන්න එපා. ඒ කියන්නේ අපි කියන්නේ බගඳි කලර් එකක් එන්න තමයි මම මේක පාවිච්චි කරන්නේ. මොකද මේකෙන් පොඩි කලර් වෙනවා. මොකද මේක රෙඩ් මෙහෙන්දි එකක් තමයි තියෙන්නේ. ඉතින් ඔයා පොඩි හොඳ ෂයින් එකක් ගන්න පොඩි බවා ගන්න කැමති නම් ඔයා පාවිච්චි කරන්න ඕනේ ආයුර්වේද කඩවල වල තියෙන නෝමල් මෙහෙන්දි එක කළු පාට එක. ඒ කියන්නේ කොළ පාට එන එක. ඒක පාවිච්චි කරන්න. මේ වගේ රතු පාට එක පාවිච්චි කරන්න එපා. මං කලර් වෙනවට කැමති නිසා තමයි මේක පාවිච්චි කරන්නේ. මොකද මගේ හෙයා එක දැන් මේ විදිහට බ්ලැක් විදිහට තිබුණට අවුවට ගියාට පස්සේ බර්ගන්ඩි කලර් එකක් තියෙන. ඒ කියන්නේ රතු පාට වගේ ෂයින් එකක් තියෙන්නේ. මෙන්න මේ වගේ ඉන්නේ මේක. මූණට ඇඟට කොණ්ඩෙට ඔක්කොටම පාවිච්චි කරන්නේ. ඊළඟට මම වැක්ස් කරන්න පාවිච්චි කරන්නේ මෙන්න මේ වැක්ස් බීන්. ඔයගොල්ලන්ට මම වීඩියෝ එකෙන් මේක පෙන්නුවා. මම දාන්න ඇත්තටම වීඩියෝ එකක් කොහොමද වැක්ස් එක කරන්නේ කියලා. ඊට අමතරව මම පාවිච්චි කරනවා මෙන්න මේක. මෙන්න මේ කෝල්ඩ් වැක්ස් එක. මේක මම කෝල්ඩ් වැක්ස් එක ඇත්තටම මේක මෙහෙදි මේක පාවිච්චි කරේ. ගෙදරදී මම අර වැක්ස් බීන් එකට අමතරව මම හොට් වැක්ස් එකක් අරන් මේ බ්‍රෑන්ඩ් එකේම හොට් වැක්ස් එක අරන් පාවිච්චි කරා. මොකද ඒක ලේසි ඇත්තටම. ඉතින් ඒ ටික මම පාවිච්චි කරනවා කෝල්ඩ් වැක්ස්, එතකොට හොට් වැක්ස්, එතකොට බීන් එක ඒ විදිහට වැක්ස් පාවිච්චි කරලා. ඔන්න ඔය දේවල් තමයි මම මගේ මූණට, ඇඟට, කොණ්ඩෙට පාවිච්චි කරන්නේ. ඉතින් සමහර තව මට මගේ අඳුන් දේවල් ඇති. මොකද සමහර ඒවා ගෙදර තියෙනවා, සමහර ඒවා මෙහි තියෙන නිසා. ඉතින් එහෙනම් මගේ අඳුන් දේවල් තිබ්බොත් මම ඔයාලට එක වෙනම වීඩියෝ එකකින් ෂෙයා කරගන්නම්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. ඔගොල්ලෝ මේ ප්‍රොඩක්ට් පාවිච්චි කරනවා අනිවාර්යයෙන්ම ෂෙයා කරගන්න. සහ ඉක්මනට වීඩියෝ එකක් දැම්මා. මොකද මට මේ වගේ ලොකු විස්තරයක් මම කරේ නැහැ ඔයගොල්ලොත් එක්ක. මොකද මම කලින් මේ ගැන රිව්‍යු වීඩියෝස් ඔයගොල්ලොත් එක්ක කරලා තියෙන නිසා, සාමට එක්සෑම් නිසා. ඉතින් හැම කෙනෙක්ම පරිස්සමින් ඉන්න සමාගි චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න, වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, කමෙන්ට් දාලා තියන්න. මම අනිවාර්යයෙන්ම රිප්ලයි කරනවා. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම රිප්ලයි ඇවිල්ලා ඇති මේ වෙද්දි. ඒ නිසා එන හැම කෙනෙක් පරිස්සමින් ඉන්න. බයි බයි.